අයිබෝවන් කායින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත ප්‍රධාන පාත විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ඇසල පුන් පොහෝ දිනය අදයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ආගමික වතාවත් පැවැත්වෙයි සියත අමාවැස්ස දවස පුරා තහවුරු නොවු ඩෙල්ටා රෝගීන් විශාල පිරිසක් රට පුරා සිටිය හැකි නිල වාර්තාවේ රෝගීන් 66යි 68යි දෙකක් මීගමුව රත්මලාන කොග්ගල ඉරණමඩු කරාපිටිය පිළියන්දල සහ පූන්තොට්ටම් ප්‍රදේශවලුත් රෝගීන් පොලිස් විමර්ශන ගැන සෑහීමකටපත් වෙන්නේ නැහැ ළමා රක්ෂණ අධිකාරිය කියයි අත්තනංගුඩගත් රිෂාඩ්ගේ බිරිඳගේ සොහයුරා රිෂාඩ්ගේ නිල නිවසේදී තවත් කාන්තාවකට අතවර කර ඇති බවට හෙළිවෙයි කොළඹ නිවාසවල බාලවයස්කාර දැරියන් සොයා මෙහෙයුම් දැරිය පුලුස්සා ඝාතනය කරලා ඩිලන් කියයි ගුරු සංගම් සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ වලිනුත් ඉවතට සඳුදා අධ්‍යාපන ඇමතිගෙන් කැබිනට් පත්‍රිකාවක් ඒකාධිපති පාලනයකට ගියොත් සියල්ල එකතු කරගෙන නැගී සිටිනවා හිටපු කතානායක කරු ජයසූරිය කියයි දැන් දේශීය පුවත් शासन इतिहास वेदगत सिदुवीम रसाक सिदु ऊ एसल पुरपसलोस्वक पोहो दिने अदाय सियत अमावस पोदा विकाशेद अद अलियम आरंभोने सदैवत बुदुरुवंट निवसे सिटम पिन पुरानट अवकाशय सलसादेमि සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බලා මිනිස් ලොව උපදින අරමුණෙන් මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අදවන් ඇසල පුන් පෝ දිනකයි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මහ බිනික්මන් කළේද ඇසල පුන් පෝ දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. पदमुत्तर बुदुन पहल वे सिटी समय पटन पारमी दंपुरा आ राहुल कुमरुगे उपत सिद्वान्नेद एसल पुन पोदिनकाय लोथुरा बुद्धत्वेट पत्व बरनेस इसिपतन मिगदायेदी भाग्यवतुन वहन्से पलमु धर्मदेशनेय पैवत्वुयेद अदवन पोदिनकाय ए पंचवाग्य भिक्षुन අරඹයා සිදු කළ ධම්මචක්ක පවත්වන සූත්‍රයයි තීර්ථකයන්ගේ මානෙය බිඳ ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී ප්‍රාතිහාර්ය පෑමද තෞතිසාවට වැඩ මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මයේ දේශනා කිරීමද අදවන් පුන් පෝ දිනයක සිදු වූ බවයි දැක්වෙන්නේ ඇසල පෝදා නිවසේ සිට පින්කම් පුරන්නට සියත අමාවැස්ස පෝදා විකාශයේද අද අලුයම සිට ඔබට සමීප කරන්නට අප කටයුතු කළා. උදෑසන පෙහෙවස් සමාදන් වීමෙන් අනතුරුව ආරම්භ වූ අමාවැස්ස පෝදා විකාශය තුලින් නිවසේ සිට පින් පුරන්නට අප ඔබට අවකාශය සලසා දී තිබුණා. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 212 වැන්න අද නුවරඑළිය අග්‍රාමාත්‍ය මන්දිරයේදී පැවැත්ුණා. ලෝකේ ධර්මයට ඇලුම් කරන කෙනා හැමදාම දියුණු වෙන කෙනෙක්. ධර්මයට ද්වේෂ කරන කෙනා හැමදාම පිරිහෙන කෙනෙක්. විපක්ෂ නායක කාර්යාලයේ පෝදින ධර්මදේශනයේද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. රටතුල පවතින වසංගත ව්‍යාප්තිය හේතුවෙන් රටපුරා සදහැවත් බොදු ජනයා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ඇසල පුන් පොහෝ දිනය නිමිති කරගන්මින් පින්කම්හි නිරත වුණා. තේ සංඝං සරණං ගච්ඡාමි කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳවයි දැන් තොරතුරු
डेल्टा रोगीन पिलिबंद वार्तावे हेट हय दिन सह हेट आठ दिन सदन विशेषज्ञ वैद्य हेमंत हेरत् महता पवसन रोगीन संख्या हेट अटाक हेट हयाक्तिया वार्तावट अणु तमाट निश्चित नई ओह दुराथन अपट प्रकाश कला केसे वेतत दिवेन पुराम पीसीआर परीक्षण वार्ता अणु अवसान प्रतिपालेदी डेल्टा रोगीन के संख्या इहलिया है कि बवाय विशेषज्ञ वैद्य हेमंत हेरत् महता संधान कराने ोट रात्मलान प्रदेश විශාල ප්‍රතිශතයක් ඉන්න පුළුවන් මේ දෙල්ටා රෝගී ලංකාවේ මේ කියන හැමතැනම ලංකාව පුරාම ඕනෑම තැනක දෙල්ටා රෝගීන් යම් ප්‍රතිශතයක් ඉන්න පුළුවන් කියන අදහස ඔළුවේ තියෙන සමා සියලුම වැඩ කටයුතු කළ යුත්තේ සෝෂල් මීඩියා හරහා ලුසිෆරේස් කියලා සංගටකයක් ගැන තමා සඳහන් වෙන්නේ නමුත් එවැනි කිසිම සංගටකයක් මොඩර්නා එන්නතෙහි අඩංගු නැහැ අසත්‍ය තොරතුරු වලට රැවටෙන්න එපා ඔබගේ එන්නත ලබා ගන්න ප්‍රභේදය කෙසේ වෙතත් සෞඛ්‍ය පුරුදු ටික පවත්වාගෙන යන්න ඕන කියලා අපි හතරම කියනවා නිවැරදිව මුවාවන්නේ පැලදීම අපිරිසිදු තබා ගැනීම මීටරයක දුර පවත්වා ගැනීම සහ ජනතාව රැස්වලාත්තක වලට න්‍යාය සිදී COVID-19 රෝගීන්ට ඔබ ගොදුරු වුණොත් මිය යෑමේ ප්‍රවණතාවේ වැඩි නිසා ඔබ මෙම එන්නත ලබා ගත යුතුමයි මේ සදා අනිසි බියක් ඇති කරගත යුතු නැහැ මිත්‍යා මත වලට නොරැවටි මෙම එන්නත ලබා ගැනීමට අපහායි පන්නේ ඔබ අවුරුදු 60ට වඩා වැඩි නම් ඔබේ ජීවිතයේ වගේම දරු කුල ගුරුන්ගේ ජීවිතයේ වෙනුවෙන් ඔබ යමක් කරන්නට ඕනේ ඔබ එන්නතක් ලබා ගන්නට ඕනේ එක් එක් රෝග සඳහා බෙහෙත් ගන්න උත්කලයන්ව වෛද්‍ය නිර්දේශයෙන් පස්සේ අපි සාර්ථක වෙන්නත් කරා අතුරු ආබාධයක් ගාල් හබරාදුව ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේලා 13 නමකට ඇතුළු 30 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගිහි පුද්ගලින් 17 දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි. පසුගිය 20 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව මොවුන් කොවිඩ් රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් සියලු දෙනා නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කැකිරාව ඩිපෝවේ කාර්ය මණ්ඩල සේවකීන් දෙදෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. අදාළ සේවකීන් දෙදෙනා කොවිඩ් රෝගීන් බවට ඊයේ දින හඳුනා ගැනීමට හැකි වූ බවයි කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 1721 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන්පුට් කලින් 71 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. සෙසු ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 291000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 42ක් පිළිබඳව ඊයේ පස්වරුවේදී වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පසුගිය 21 වෙනිදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 17ක් හා පිරිමි පුත්කලින් 25 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3964 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ මීට පෙර හුදකලා කර තිබූ මාතලේ දිස්ත්‍රික්කයට අයත් බෝගාකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත ග්‍රාමයේ හා හරස්කම් ග්‍රාමයේ අද පෙර උරුහයි සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. කොළඹ නිවාසවල සිටින බාල වයස්කාර දැරියන් සොයා වැටලීමක් ආරම්භ කරන බව ළමා රක්ෂණ අධිකාරිය සභාපති මහාචාර්ය මුදිත විධානපතිරණ මහතා පවසනවා. පිලිසි මීගිය දැරියගේ පොලිස් විමර්ශන ගැන තමන් සෑහීමකටපත් නොවන බවයි අධිකාරිය සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ. දැනට මේ සම්බන්ධයෙන් ඇති ලංකාවේ නීති යල්පැන ගොස් ඇතැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ නිරනොලත් මහේස්ත්‍රාත් රවීන්ද්‍රනාථ් දාපරේ මහතා අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් අවධාරණය කළා. පිලිසි මීගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් බදුතින් බිරිඳ සහ බිරිඳගේ සොහොයුරා අද අත්අඩංගුවට ගැනුණා. බිරිඳගේ සොහොයුරා බදුතින් නිවසේ සිටි තවත් තරුණියක් අතපරයට ලක් කර ඇති බවද වාර්තා වනවා.
ඇතුළේ සී මියගේ දැරියගේ පොලිස් විමර්ශන කටයුතු පිළිබඳව තමා සෑහීමකටපත් නොවන බව ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විධානපතිරණ මහතා ප්‍රකාශ කළා. ආයතනයක් ලෙස ළමා අපයෝජනයන්හි නියාමන ආයතනය ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එතරම්ම සතුටු වෙන්නේ නැහැ මේ පොලිස් විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව. ඊ පිළිබඳව අපි ශ්‍රී ලංකා පොලිසියට ලිඛිතව කිහිප වරක් දන්වා තිබෙනවා. තමා වී හෝ අපට වාර්තා වෙනවා මේ වන විට තිදෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා වැඩිදුර පරීක්ෂණ පවත්වන්නට. නමුත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එතරම් සෑහීමකට පත්වන්නේ නැහැ මේ ක්‍රියාවලිය පිළිබඳව. අපි දිනපතා මේ පිළිබඳව නියාමනය කරමින් යනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මෙහි කටයුතු හැම විටම ඉතාම ඉහළ මට්ටමින් තරා තිරම නොබලා සියලුම අයට මෙහිදී දඬුවම් කිරීමට අප ක්‍රියා කළ යුතු බව. බාලවයස්කාර කෙනෙක් පිට නිවසකදී මේ යාමේ අවස්ථාවේ සිට කොපමණ වේලාවකින් අත්අඩංගුවට ගන්න නීතිය ඉඩ තියෙනවද? මිනිමරුමක් වත් මෙය සීදුවි නසා ගැනීමක් වත් එහිදී කිසියම් සැකයකට භාජනය වන අවස්ථාවක්. ඒ නිසා මෙහිදී අපට ඉතාම පහසුවේ තොරතුරු පවතිනවායි කියලා මා විශ්වාස කරනවා. මේ සඳහා එම අවස්ථාවේ ඒ ළමයාගේ භාරකරුවන් ලෙස සිටි අය අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීම අපට තොරතුරු ලැබෙනවා. මේ කොළඹ ප්‍රදේශයේ ධනවත් පවුල්වල නිවෙස්වල මේ පොඩි ළමයි මෙහෙකාර සේවයේ යොදව ගන්නා බවට මෙන්න මේ හේතුව නිසා අප ඉදිරියේදී දින කිහිපයක් තුල අප බලාපොරොත්තු වෙනවා ඒ නිවාසවලට විශේෂයෙන් ගිහිලා පරීක්ෂා කරලා එවැනි ළමයින් සිටිනවද තඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහතික වෙනවා. මෙහෙකාර සේවය ඒකක්. තව දුප්පත් ගම්බද ළමයි කොළඹ ගෙනල්ලා අඩු වයස ළමයි සම්බහන මධ්‍යස්ථානවල ඉඳන් රාජකාරී කරනවා. මොකද ඒ වෙනුවෙන් ඔබතුමාලා ගන්න කියන්නේ. එවැනි අවස්ථාවක ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශනය කිසියම් ස්ථානයකදී අඩුවීමක් තිබුණොත් වහාම එම විමර්ශනය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පවරාගෙන ළමයා බේරා ගන්නවා වැරදි කරුවන් වහාම නීති හමුවට පමුණනවා. පැහැදිලිවම කියන මං දරුවන් සම්බන්ධව බාරව කටයුතු කරන මහජන නියෝජිතේ කැටියට මොන හේතුව නිසාවක්වත් රිෂාඩ් බදියුදීන්ද එහෙම නැත්නම් වෙනත් තරාතිරමක පුජ්‍යලයෙක්ද එහෙම නැත්නම් බලවතෙක්ද ධනවතෙක්ද නැත්නම් වෙනත් බලපෑමක් එල්ල කරලවක්වත් මේ අහිංසක දරුවංග තලා පෙලා පොඩි කර දමලා විනාශ කරන අයට කොහෙත්ම අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ නීතියෙන් බේරිලා යන්න. ඉතින් ඒක නිසා මම අපි සතුටු වෙනවා ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වැඩපිළිවෙලට ළමා ආරක්ෂක අධිකාරියත් ඒ වගේම කාන්තහා ළමා කටයුතු අමාත්‍යාංශත් අපි සම්පූර්ණම සහයෝගය ලබා දෙනවා. මේ අතර ළමා හා ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ලංකාවේ පවතින නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අප ජ්‍යෙෂ්ඨ නීතිඥ හා නිල නොලත් මහේස්ත්‍රාත් රවීන්ද්‍රනාත් දාබරේ මහතාගෙන් දුරකථනය ඔස්සේ විමසීමක් සිදු කළා. විශේෂයෙන් අවුරුදු 16ට අඩු ළමයින් අපවිදින සම්බන්ධ නීතිය දක්වලා තියෙනවා 362 වගන්තිය 2 ආ උපවගන්තිය. එතෙන්දිත් දඩේ උපරිම වශයෙන් දක්වා නැහැ. නමුත් අවුරුදු 7 සිට 20 දක්වා සිරදඬුවම් වලට ලක් කරන්නට පුළුවන්. ඊට අමතරව ඒ වරදට ලක් වෙච්ච තැනැත්තියට වන්දියක් ලබා ගැනීමට ප්‍රතිපාදනය තියෙනවා. මේවා තරමක් යල්පැන ගිය නීති. අවසන් වතාවට මෙම නීති සංශෝධනය වෙලා තියෙන්නේ 2006 දැන් අපි ඉන්නේ ඊට අවුරුදු 15කට විතර පස්සේ. ඒක නිසා මේ නීති සංශෝධනය විය යුතුයි කියන එකයි අපගේ අදහස. විශේෂයෙන් මීට වැඩිය දැඩි දඬුවම් ලබා දෙන්නට ප්‍රතිපාදන කර සිටි. විශේෂයෙන්ම ළමයින් අපයෝජනය කරනවා නම් විශේෂයෙන්ම කුඩා දරුවන් දරුවන්ගේ කැමැත්ත ඇතුව හෝ නැතුව එහෙම නැත්නම් රැවටීමකට ලක් කරලා දැරියන්ව අපයෝජනය කරනවා නම් හෝ දූෂණයට ලක් කරනවා නම් මරණ දඬුවමෙන් දඬුවම් කිරීමට ප්‍රතිපාදන කටස් කර යුතුයි කියන එකයි මගේ පුද්ගලික අදහස. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදෝදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණි වයස අවුරුදු 16ක් වූ දැරියක් බරපතල පිළිසුම් තුවාල සහිතව රෝහල් ගත කිරීමෙන් පසු පසුගිය 15 වනදා ජීවිතක්ෂයට පත් වුණා. පසුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූයේ ඇය කලක සිට ලිංගික අතවරවලට ලක්ව ඇති බවයි. ඒ අනුව දැරිය මියගිය සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදෝදීන්ගේ බිරිඳ ඇගේ පියා හා තැරැව්කරුගෙන් බොරැල්ල පොලිසිය ඊයේ ප්‍රකාශ සටහන් කරගත්තා. අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් අද අලුයම අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
अपे अपराध नीतियट दिदासाय वर्षेदी रगिना संशोधने अणुव यम किसी तेनत्कु विलदाम किरीम वरदाक वेनवा एवगेम एय लंका धरणी संग्रहये 360 ऐयन्न वगंतिये संधान वेनवा मीट अमतरव लमयेकु क्रूरत्वयट भाजने किरीम लंका धरणी संग्रहये 308 आ वगंतिये अर्थे दंडुवम लैबिय हेकि वरदाक वेनवा मे वरदी सिदु किरीम संबंधयेन हिटपु अमात्यवरयागे बिरिंदवन 46 हेविरदी शहाब्दीन अयशा नमैत्तिय विमर्श निलधारी විසින් අද දින අලුයම් කාලෙදී අත්අඩංගුවට ගනු ලැබුවා ඊට අමතරව මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ පියාවන 70 හැවිරිදී මොහොමඩ් ශියාබ්දීන් නැමැති අය අත්අඩංගුවටගෙන තිබෙනවා මෙම දැරිය කොළඹට රැගෙන ඒමෙන් අනතුරුව ඇය මේ ආකාරයට තැනැත්තන් විලඳාම් නැමැති වරද සිදු කිරීමට ආධාර අනුබල දුන් මෙහි තැරවුකරු වන 64 හැවිරිදී ශංකර් හෙවත් පොන්නයියා පණ්ඩාරම් නැමැති පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙනවා මෙම අත්අඩංගුවටගත් තිදෙනා අද දින කොළඹ මහේත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ අපරාධයකට ළමා අපොයෝජනයකට අදාළ වරදකදී පොලිස් අධිකාරිවරයෙකු විසින් ඉදිරිපත් කරන බී වාර්තාවකින් අනතුරුව ඔවුන් පැය 72 කාලයක් රඳවා තබා ගැනීමට හැකියාවක් තිබෙනවා ඒ අනුව පොලිසිය අධිකරණයේ ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා මොවුන් පැය 72 කාලයක් තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබා දෙන ලෙසට මේ අතර මෙම සිදුවීමට අදාළව ප්‍රකාශ 20ක් පමණ සටහන් කර ගැනීමේදී හෙලි වූ තොරතුරු මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන්ගේ බිරිඳගේ සොහයුරා අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පසුගිය 2015-2019 අතර කාලයේදී වයස අවුරුදු 22ක තරුණියක් දූෂණය කිරීමේ සිදුවීමක් අනාවරණය වීමෙන් අනතුරුවයි. මෙහිදී 22 වෙනිදී කාන්තාවගේ ප්‍රකාශ සටහන් කිරීමේදී ඇය සඳහන් කර තිබෙන්නේ 2015 සිට 2019 වර්ෂය දක්වා අමාත්‍යවරයාගේ නිවසේ ගෘහ සේවිකාවක් ලෙස ඇය සේවය කර බවයි. එවකට ඔහු අමාත්‍යවරයාව සිට ඇති අතර කොළඹ මැකසිපාරේ පිහිටි නිල නිවසේ ඇය සේවිකාවක් ලෙස සේවය කළ බවයි. එහිදී ඇය දූෂණයට ලක් වූ බව ඇය විසින් සඳහන් කර තිබෙනවා. දැනට 22 වෙනිදී වයසේ සිටින තරුණිය 2015-2019 වර්ෂ අත්තර කාලයේදී දූෂණය කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා ඔහු හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයෙකු වන තැනැත්තෙක් ඔහු මැදවැච්චිය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන 44 හැවිරිදී ශියාබ්දීන් ඉස්මදීන් නැමැති පුද්ගලෙක් පොලිසිය විසින් සහ විමර්ශන නිලධාරීන් විසින් දීර්ඝ විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව එම තැනැත්තා අද දින අත්අඩංගුවට ගනු ලැබුවා ඔහු තවදුරටත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා මෙලෙස අත්අඩංගුවටගත් රිෂාඩ් බදුදීන්ගේ බිරිඳගේ සොහොයුරා වන 44 හැවිරිදී ශියාබ්දීන් ඉස්මදීන් නම් පුත්කලයා පිලිසී මේගේ දැරිය සිටි නිවස වෙත මීට පෙර පැමිණ ගිය බවටද තොරතුරු වාර්තා වනවා. මේ අතර මියගිය අදාළ දැරිය පුලුස්සා මරා තමා ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ. සමගි ජනබලවේගයේ ප්‍රධාන පාර්ශවයේ ඇමතිවරයෙක්ගේ ගෙදර. ඉතින් දැන් සමගි ජනබලවේගයේ ඇමතිතුමෙක්ගේ ගෙදර වැඩ කරපු මෙහෙකාර දැරිවිය පුච්චලා මැරපුවම ඒකට සවක් කියනවනේ අපේ ආණ්ඩුව. ඉතින් වශයෙන්ම ඒ දැරිවිය පුච්චලා මරලා. ඒකෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා. මෙම බාලවයස්කාර දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන්ට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට බල කරමින් ගිනිගත්තිර නගරයේ අද උද්ඝෝෂණයක් පැවැත්වුණා. සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය දැරියට පින් අනුමෝදන් කිරීමේ වැඩසටහනක් ඇය පදිංචිව සිටි ඩයගම වතුයායේදී සිදු කෙරුණේ මේ ආකාරයෙන්. සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ වලින් සහ පෙර පුහුණු වීම කටයුතු වලින් ඉවත් වීමට ගුරු විදුහල්පති සංගම් තීරණය කර තිබෙනවා. දැනට ක්‍රියාත්මක ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගවල තවත් දිගුවක් ලෙස මෙම පියවර ගන්නා බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔවුන් අවධාරණය කළා. අපි අලුතෙන් ආරම්භ කරන ක්‍රියාමාර්ගය තමයි අපි මේ වන විට අපි දන්නවා මේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සහ සෙසු ප්‍රායෝගික පරීක්ෂණ මේ සම්පූර්ණ ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාවලියට ගුරුවරු සම්බන්ධ වීම අපි නතර කරන්න තීරණය කරා. ඒ පුහුණු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ නිසි නිර්දේශත් අරගෙන නැහැ. මෙවැනි පරිසරයක් තුල තමයි අපි මේ
වෘත්තීය ක්‍රියාමාර්ගයට ගන්න ක්‍රියාමාර්ග දිගුවක් ඇටියට අපි ඒ ක්‍රියාවලියෙන් සියලු ගුරුවරු ඉවත් වෙන්නේ. අපි දැක්ක බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රකාශ කරනවා මේ ජනතාවට බදු ගන්න වෙයිලු ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැටුප් පිෂමදා ඉවත් කරන්න මුදල් දුන්නොත්. අපි අහනවා එයාගෙන් එයාට මුදල් ඇමතිකම හෝ අධ්‍යාපන ඇමතිකම අපේක්ෂාවෙන්ද මේ වගේ කතා කියන්නේ. ඉතින් මේ මහා වීලු කතා මුදල් ඉතුරු කර ගන්න පුළුවන් බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ කාර්යාලය කොහෙද තියෙන්නේ? ඩික්මන් රෝඩ් එකේ තියෙන්නේ. රාජ්‍ය අමාත්‍යාංශයේ ඩාලිපාරේ පෞද්ගලික ගොඩනැගිලිවල. එතකොට මේ පෞද්ගලික ගොඩනැගිලිවල जनाधिपति අන්සර් නිලධාරියෙක්ම සම්බන්ධ කරගත්ත සාකච්ඡාවකට අවතීන වෙන බවටත් අපිට දැනට එකඟ වෙලා තිබෙනවා ඊයේ උද්ඝෝෂණේ නනතුරු එක්තරා විපක්ෂ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරනවා අපි තමයි මේකේ පිටිපස්සේ ඉන්නේ තවත් අය කියන ඔයගොල්ලෝ පිටිපස්සේ ඉඳන් මේ ගුරුවරු පාරට ඇදලා දානවා මේවා සම්පූර්ණයෙන්ම අසත්‍යයි මේ 69 ලක්ෂයට අයිති ගෝඨාභය දිනවන්නේ ගිය ලක්ෂ 2කට වැඩි ගුරු විදුහල්පතිවරුත් මේකේ ඉන්නවා. ඒ වගේම විවිධ පක්ෂවලට අයිති විවිධ දේශපාලන අදහස් දරන පිරිසුත් මේක අතුරේ ඉන්නවා. හැබැයි මේ සියල්ල මෙහෙවන්නේ වෘත්තීය සමිති. ඒ වෘත්තීය සමිතිවල පිටිපසෙන් හෝ ඉස්සරහින් හෝ කිසිම දේශපාලන හත්තයක් නැහැ. ඒක පැහැදිලිව කියන්නේ. තමන්ගේ වාසයට විපක්ෂයයි කියා ගන්න අපි මේක මෙහෙවන්නේ. ආණ්ඩුවේ මේකට මඩ ගහන්න ඕන නිසා කියන අහවලු මෙවන්නේ. ඒ නිසා විපක්ෂේවත් ආණ්ඩු පක්ෂේවත් කිසිම හත්තයක් නැහැ. අද දක්ෂේ ගුරුවෘත්තියට එන්නේ නැහැ. මේ හිඟන වැටුපට. එහෙමනම් ගුරුවෘත්තියට දක්ෂයින් ගෙන්වා ගැනීමටත් දක්ෂයින් ගුරුවෘත්තිය රඳවා ගැනීමටත් තමයි මේ වැටුප් පරගලේ අපි කරන්නේ අපේ වැටුප් පැඩවීම මේ කාරණා දෙකත් මත තමයි මේ රටේ අධ්‍යාපනයේ රඳා පවතින්නේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා අහෝසි කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරුවරුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹුණා ඊට දිවයිනපුරා ගුරුවරුන් එක් වුණේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වෙමින් මේ අතර ලබන 26 වෙනිදා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ඒ වසර 20කට අධික කාලයක සිට පවතින මෙම වැටුප් විෂමතා ගැට उदोषण संविधान දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.